शुभ दवसाक सीलुदनाटम अभी अद मे मध्य हम कैंदेवे मे वेनकोट अपेरटे जनता मून दिमिंगिन्न इताम दुर्भाग्य संपन्न तत्व संबंधे वार्ता गणनामक निकुत्तेरातीयनो ये वार्ता सह एवट आंडु देशपालने तोरमिंगिन्न विधिय संबंध करुणु पहदिली करान्न एक्सत् जातिंगे आहारः कुशिकर्म संविधाने ගෝලීය ආහාර සුරක්ෂිතතාවයේ පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ යන පර්යේෂණයක කොටසක් විදියට ලර්න් ඒෂියා ආයතනය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහාචාර්ය රොහන් සමරජීව ඇතුළු විද්වතුන් පිරිසක් එකතු වෙලා පර්යේෂණයක් කළා තියෙනවා ලංකාවේ දරිද්‍රතාවය සම්බන්ධ. මේ පර්යේෂණයේ ඇඟ කිලිපොලා යන තොරතුරු තමයි ඇවිල්ලා තියෙන්නේ ලංකාව ඉතා වේගයෙන් බිඳ වැටීමකට අහු වෙලා තියෙන විශාල जीवन तत्वयान विनाश वीमकट लखला तीर उदाहरण किदेत मे वार्तावे ओंगे पर्वेशन टाणु देदास दहनामेय अवृद्ध वेदि लंकावे दिलिंदु जनगानी हिटी लक्षतिहाक ए लक्षतिह देदास विसितुनमेनकोट लक्ष हत्तवक तक्क वर्धने वेला तीर एन मे गेविच्च वसर तुनक हतरक काले अतुले लक्ष हतलिहाक अलुतेन दुप्पतुन बवट पत्वेला तीर दरिद्रतावेट विशाल ඇදවැටීමක් වෙලා තියෙනවා මේ ඇදවැටීම වෙද්දි ඒ කියන්නේ එතෙක් දිලිඳු දරිද්‍රතා රේඛාවෙන් උඩ හිටපු දිලිඳන් ලෙස ගණනය නොකළ ලක්ෂ 40ක් අලුතෙන් දිලිඳන් බවට පත් වෙද්දි ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඔවුන්ගේ පවුල් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ඔවුන්ගේ සෞඛ්‍ය වැඩිහිටි විශේෂයෙන් වැඩිහිටියන්ගේ ජීවිත ඒ සියල්ල බිඳ වැටලා තියෙනවා ඒ සියල්ල කඩා වැටලා තියෙනවා දැන් මේ පර්යේෂණ වාර්තාවට අනුව ග්‍රාමීය අංශයේ ග්‍රාමීය දරිද්‍රතාවය 2019 අවුරුද්ද තිබුණේ ග්‍රාමීය ජනතාවගෙන් 15%ක් තමයි දරිද්‍රව හිටියේ. එතකොට ඒ ග්‍රාමීය දරිද්‍රතා අනුපාතය 2019 15 ඉඳලා 2023 දී 31% දක්වා දෙගුණයක ඉහළ යමක් තියෙනවා. 15%ක තිබුණු ග්‍රාමීය දරිද්‍රතාවේ 31%ක් වෙලා තියෙනවා මේ ගෙවිච්ච අවුරුදු 3-4 ඇතුළේ. නාගරික දරිද්‍රතාවය තමයි වැඩිම වැඩිවීම වෙලා තියෙන්නේ 2019 දී නාගරික දරිද්‍රතාවය තිබුණේ 6%යි ඒක මේ වෙනකොට 18%ක් දක්වා තුන් ගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා විශාලම ප්‍රශ්නේ අපිට වාර්තා වෙන වතුකරේ දරිද්‍රතාවය 2018 අවුරුද්දේ තිබුණේ 34%යි ඒක මේ වෙද්දි 51%ක් වෙලා තියෙනවා ඒ කියන්නේ වතුකර ජනතාවගෙන් වතුකම්කරු ප්‍රජාවගේ අඩකට වඩා වැඩි ප්‍රමාණයක් අති බහුතරය දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහාට ඇදවැටලා තියෙනවා මේක විසින් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මතුවලා තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් විදිහට තියෙනවා ආහාර පිළිබඳ ප්‍රශ්නේ. ලක්ෂ 75ක් විතර ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නක ඉන්නවා ආහාර අර්බුදයක ඉන්නවා කියලා ඒ වාර්තාව දැනට පර්යේෂණ හරහා වාර්තා කරලා තියෙනවා ලක්ෂ 75ක් මිනිස්සු ආහාර පිළිබඳ අර්බුදයක ඉන්නවා. ඒ අර්බුදය ඉතාම බරපතලයි ලංකාවේ ජනගහනයේ 47%ක් ආහාර වේනේ ප්‍රමාණය සහ ගුණය අඩු කරගෙන තියෙනවා මේ වார்த்தාවට අනුව. ඒ කියන්නේ වෙනදා මස් මාළු කෑවනම් බිත්තර කෑවනම් ඒක නවත්තලා තියෙනවා. වෙනදා කාපු එළවලු ග්‍රෑම් ප්‍රමාණය අඩු කරගෙන තියෙනවා. බත් ග්‍රෑම් ප්‍රමාණය අඩු කරගෙන තියෙනවා. කෑම පිගාන අඩු කරගෙන තියෙනවා 147ක්. 133ක් ආහාර වේල් සංඛ්‍යාව අතහැරලා තියෙනවා. ඒ කියන්නේ වේල් මග අරින්න පටන් අරන් තියෙනවා. සමහර උදේ කෑම වේල මග අරිනවා. සමහර දවල් කෑම වේල මග අරිනවා. සමහර රෑ කෑම වේල මග අරිනවා. දවසට වේල් 3ම කනවා වෙනුවට ආහාර වේල් මග අරිනවා ජනගහනයේ 33%ක් කියලා මේ වார்த்தාව කියනවා. ඒ විතරක් නෙවෙයි මේ වார்த்தාව කියන විදිහට ලංකාවේ වැඩිහිටියන්ගෙන් 27%ක් තමන්ගේ දරුවන්ට කෑම දීම සඳහා තමන්ගේ කෑම ප්‍රමාණය අඩු කරලා තියෙනවා. දරුවන්ට දීම සඳහා කෑම ගන්න එක නවත්තලා තිනවා වැඩිහිටියන්ගෙන් දෙමෝපියන්ගෙන් 27%ක්. ඒ කියන්නේ දල වශයෙන් සෑම පවුල් 3කින්ම එකක් දරුවන්ට කන්න දෙන්න ඕන නිසා දෙමෝපියෝ කන්නේ නැතුව ඉන්න තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. එතන මේක බරපතල ඛේදවාචී තත්ත්වයක්. එතන මේ තත්ත්වයට රට ඇදවැටීම සම්බන්ධ සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ මේ ආර්ථික අර්බුදය මේ දේශපාලන අර්බුදය ඇති කරපු පාලකයෝ ගෙවිච්ච ආණ්ඩු වගේම දැන් මේ රනිල් වික්‍රමසිංහගේ පාලනේ මහලුකුට ඉලක්කම් පෙන්නන උද්දමනේ අඩු වෙලා කියලා පෙන්වන්න හදනවා ඩොලර් එක මේට සාපේක්ෂව රුපියලයාගේ ඉහළ ගියා කියලා පෙන්වන්න හදනවා මේ සම්දර්ශන කරන්නේ කොහොම මේ සම්දර්ශන කරන්නේ මේ යට විශාල ගිනි කන්දක් වර්ධනය වෙමින් ඉන්න තත්ත්වයට සෞඛ්‍ය අමාත්‍යාංශ සංඛ්‍යාලේඛන වලට අනුව වයස අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 43%ක්ම ඉගෙන දල වශයෙන් භාගයක් පෝෂණ ඌනතා වලින් පෙළෙන විවිධ ආකාරයේ පෝෂණ ඌනතා සහ පෝෂණ ඌනතා සම්බන්ධ ආබාධ වලින් පෙළෙනවා වයස අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 43%. මහා බැංකු වාර්තාව කියන විදිහට අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 15.3%ක්ම නියමිත වයසට නියමිත ප්‍රමාණයට වඩා බර අඩුයි 9.7%ක්ම වයසට නියමිත ප්‍රමාණයට වඩා උස අඩුයි පෝෂණය පිළිබඳ ප්‍රශ්න නිසා. මේක වතුකරේ උග්‍රයි.
වතුකරය අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ 128.7ක්ම අඩු බර දරුවෝ. අවුරුදු 5ට අඩු කුඩා දරුවන්ගේ 128.7ක්, ඒ කියන්නේ දල වශයෙන් 3න් එකක්. සෑම දරුවෝ 3 දෙනෙක්ගෙම එක්කෙනෙක් අඩු බර සහිතයි. එතකොට දැන් මේ 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 ප්‍රශ්නේ මේ කෑම පිළිබඳ ප්‍රශ්නෙම තාම බරපතල එකක් බවට පත් වෙලා තියෙනවා. අර මුලින් අපි කියපු එල්එන් ආර් ඒ වාර්තාව ගත්තට පස්සේ ඔවුන් කියනවා රටේ පවුල් වලින් 132ක් දෛනික ආහාර වේල ගැනීම සඳහා තමන්ගේ දේපල විකුණා හෝ උකස් කර තිබෙනවා. ඒ කියන්නේ කන කර උකස් කරන්න ඉඩම් විකුණන්න වෙලා තියෙනවා මිනිසුන්ට කෑම ටික කන්න. 132ක් පවුල් ඔවුන්ට වාර්තා වෙලා තියෙනවා. කෑමට කෑම කනකට අලුත් ඉදිකිරීම සහ අලුත් දේවල් අලුතෙන් දේවල් මිලට ගන්න නෙවෙයි එදිනෙදා කෑම වේල සඳහා තමන්ට හිමි දේපල විකුණන්න හෝ උකස් කරන්න සිද්ධ වෙච්ච 150ක් ඉන්නව රටේ ජනගහනේ පවුල් වලින් තමන්ගේ ඉතුරුම් තමන් කරපු ඉදිකිරීම සියල්ල වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා කෑම වෙනුවෙන් කෑම වෙනුවෙන් ඉදිරිකිරීම වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේක තාම බරපතල මේ 2023 ජූනි මාසේ 7 වෙනිදා නිකුත් වෙච්ච වාර්තාව. මේ වාර්තාවේ තියෙනවා ළමයි 203,000ක්. ඒ කියන්නේ පවුල් වලින් 6%ක දරුවෝ ආර්ථික දුෂ්කරතා නිසා පාසල් හැර ගිහිල්ලා තියෙනවා කියලා මේ ආසන්න වසර දෙක තුන ඇතුළේ. ළමයි 102,000ක් පාසල් අතහැරලා ගිහිල්ලා තියෙනවා දරිද්‍රතාවය නිසා. හැබැයි පාසල් යන දරුවන්ටත් පාසල් වල ඉගෙන ගන්න විදිහක් නැහැ. ප්‍රතිපාදන කප්පාදුව අධික බදු බර ආර්ථික අර්බුදයේ ඔක්කොම විසින් එක පැත්තකින් ගුරුවරු පාසල් හැර ගිහිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් පාසල් නිසි පරිදි පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා. දෙමෝපියන්ගේ මුදලින් තමයි දැන් පාසල් අරගෙන යන්නේ. ඒවට රජයේ මැදිහත් වෙන්නේ. දැන් අලුත්ම සෙල්ලම තමයි රජයේ පටන් අරන් තියෙන උසස් පෙළ පන්ති වහන්. උසස් පෙළ පන්ති වහන්න පටන් අරන් තියෙනවා. නියම ව්‍යාපෘතියක් පටන් අරගෙන දකුණු පළාතේ දැන් වේගෙන් උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත පන්ති වසා දැමමින් යනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවක මේ වහලා තියෙනවා මේ පන්ති. වහලා කියනවා ළඟ තියෙන ස්කෝල් එක උසස් පෙළ කරන්න යන්න කියලා. දැන් උදාහරණයක් විදිහට තිස්සමහරාම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහරාම මේ පන්නේගමු රාජකීය විද්‍යාලයේ ජීව විද්‍යා සහ ගණිත අංශ දෙකම මේ අවුරුද්ද ඉඳලා වහන්න තීරණය කළා. ඒගොල්ලන්ට යන්න කියලා දෙබර වැව සෙන්ට්‍රල් එකට හරි මොකේට. ඒක ප්‍රශ්නේ දැන් පන්නේගම රාජකීය කියලා කියන්නේ සාමාන්‍යයෙන් වෛද්‍ය පීඨවලට අවුරුද්දකට ළමයි දෙන්නේ කෙන ඉස්කෝලයක්. ඉංජිනේරු පීඨයකට ළමයි දෙන්නේ 3 දෙනෙක් අවුරුද්දකට කෙන ඉස්කෝලයක්. එතකොට ඒ වගේ උසස් පෙළ පන්ති වහන්න තීරණය කළා තියෙනවා. එතකොට මේ මොකද ප්‍රතිපාදන දෙන්න බෑ. සල්ලි දෙන්න බෑ. ඉතුරු නාස්තිකාර ව්‍යාපෘති ඔක්කොටම සල්ලි වීදම් කරන්න පුළුවන්. මේවට සල්ලි දෙන්න බෑ. දැන් පාසල් පද්ධතිය විනාශ වෙමින් යනවා. විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ වෙමින් යනවා. ඒ අතර දැන් ආණ්ඩුව මේව ඔක්කොම හදි කියන්නේ සමාජ ආරක්ෂණ දෙනවා කියන්නේ. සමාජ ආරක්ෂණ දැලක් හදනවා කියලානේ කියන්නේ. දැන් දැලේ විදිය බලමුකෝ. දැල ගැන හරි ලස්සනට තියෙනවා මේ වාර්තා. එල්ලෙන්න හරි වාර්තාවේ හරිම ලස්සනට තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ සමෘද්ධි ලැබිය යුතු සුදුසුකම් ලත් පවුල් වලින් 132කට තමයි සමෘද්ධි ලැබෙන්නේ. දැන් උදාහරණයක් විදිහට සමෘද්ධි ලැබිය යුතු මට්ටමේ ඉන්නවා පවුල් ලක්ෂ 35ක්. එනේ ලංකාවේ ඔක්කොම ඉන්නේ පවුල් ලක්ෂ 58යි. පවුල් ලක්ෂ 58න් අර ගෘහමූලික නාමලේඛනවල ඉන්නේ පවුල් ලක්ෂ 58යි. පවුල් ලක්ෂ 58න් පවුල් ලක්ෂ 35ක්ම සමෘද්ධිය ලැබෙනවා කියලා කියන්නේ 165ක් විතර. පවුල් වලින් 165ක් විතර රජයෙන් සහනාධාරයක් ලබා ගත යුතු මට්ටමට ආර්ථිකය බිඳ වැටිච්ච මිනිස්සු. එතකොට ඒක හරියටම සම්බන්ධ වෙනවා අර දරිද්‍රතාව වැඩි වෙච්ච විදිහත් එක්ක. දැන් රජයෙන් සහනාධාරයක් නොලැබුණොත් මේ මිනිසුන්ට එදා වේල කන්නවත් බෑ. පවුල් වලින් 165ක්. එතකොට මේ ලක්ෂ 35ක් සමෘද්ධිය වලට සුදුසුකම් සපුරලා තියෙද්දි ලක්ෂ 17කටයි සමෘද්ධි දෙන්නේ. පොරොත්තු ලේකණ ඉන්න තව 726,000. ඒ කියන්නේ මේ පොරොත්තු ලේකණයට සමෘද්ධි දෙන්න තීරණය කරත් සමෘද්ධි හම්බෙන්නේ පවුල් ලක්ෂ 24කට. නමුත් පවුල් ලක්ෂ 35ක් ඉන්නවා සමෘද්ධි අනිවාර්යෙන් ලැබිය යුතු. ඒකට සමෘද්ධි ලැබිය යුතු පවුල් වලින් 132කටයි දැන්ට සමෘද්ධි ලැබෙන්නේ. ඊට පස්සේ අසරණ වෙච්ච වැඩිහිටියන්ට ලබා දෙන වැඩිහිටි ජීවන ආධාර දීම නව ගත්තොත් මේක ලැබිය යුතු අයගෙන් 122කටයි ඒක දැන්ට ලැබෙන්නේ. ලැබෙන්න ඕනේ වැඩිහිටියෝ 100ක් ඉන්නවනම් ඒ 100න් 22කට තමයි ජීවනාධාර දීමනාව ලැබෙන්නේ. ඉතුරු 178ට ඒ දීමනාව ලැබෙන්නේ නැහැ. ඔවුන් සම්පූර්ණ අසරණ වෙලායි. ඊට පස්සේ විවිධ ආබාධවලට ලක් වෙච්ච ආබාධිතයන් සඳහා වෙන දීමනාව ලැබෙන්නේ ලැබිය යුතු අයගෙන් 101කට. මේ පර්යේෂණයට අනුව විවිධ ආබාධවලට ලක් වූවගෙන් 101කට විතරයි ආබාධිත දීමනාව ලැබෙන්නේ. 99කට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අයවැයේදී මේක වැඩි කරා ගාන වැඩි කරා කිව්වට 101කටයි ඒක ලැබිලා තියෙන්නේ. මේක ඊටාම නරකම සංඛ්‍යාව තමයි වකුගඩු සම්බන්ධයෙන්. වකුගඩු රෝගීන් සඳහා දෙන දීමනාව ලැබෙන්නේ සමස්ත වකුගඩු රෝගීන්ගෙන් 107කට. 93කට ඒ දීමනාව ලැබෙන්නේ නැහැ. එතකොට මේ සමාජ ආරක්ෂණ දැලක් හදනවා කිව්වට මොන දැලක්වත් හැදෙන්නේ නැහැ. ඒ දැලක් නෙමෙයි තියෙන්නේ නිකන් කොටුවක් තියෙන එක අස්සෙන් ඔක්කොම පල්ලෙහාට වැටෙනවා. කාටවත් කවුරුත් ඒ දැලේ රැඳෙන්නේ නැහැ පේන විදිහට. පුංචි ගණන් 101ක් 107ක් වගේ ගණන් තමයි දැලේ රැඳෙන්නේ.
इतर पल्ले हट वेटन प्रश्न थी सहनाधार दी मे प्रश्न को बेकट आर्थिकेट अमीट दायक मनोहरी तमन धन रस्सा वक्र गलीकिन मिनी अवस्था अवस्था तीन मे आर्थिक हकलनो हकलनो कि तीरने तेक् आर्थिक हेकिल भी मत दिदा शिशु ने पलवी का आरती सीएट एकोला देश अटकी आर्थिक हेकिल बिंद बेटेल सीएट एकोला देश अटकी आर्थिक वेटनो कि मुखद ये वेटे मुखद वेटे मिनीसुंगे रखिया वेटे रटे निष्पादने वेटे मिनीसुंगे जीवनोपाय वेटे मिनीसुंगे पारिभोजन रट वेटे मिनीसुंगे मे कैम पी गा आर्थिक हकल नकोटे हकीलने बड़वल बड़ पोते अकेले मे आर्थिक अकेले अकेले की तो मे आर्थिक विद्यार्थियों के लिए कट्टिया लोक लोक कथा की वोट आर्थिक हकल मंदने करो ई एम एफ कत्की मेन मेन अंतिम अभी प्रश्न वेडेती है दें समाज समाज शुभ साधन वाले दल देश निष्पातें को प्रतिशत वेंकरण क्यूवा निखा अपे असल वैसी रटवा हितुत्तेम बांग्लादेश तमंगे दल देश निष्पातें सीर दशमाटक वेंकरण मे समाज आरक्षण सन्ध इंडिया सीएट एकादश महतरा व्यंकर बांग्ला मे वियटना सीएट एकादश महायाक व्यंकर इंडोनेशिया दशम हयाक व्यंकर इथियोपिया सीएट दशम हताक व्यंकर लंका व्यंकर दल देश निष्पात सीएट बिंदु देश महतरा लंका मे अपे आसियान अफ्रिका फैसीफि कलापे गत्ता समाज आरक्षण सन्ध अडूम मुदल व्यंकर रट इत हर अडूम मुदल व्यंकर पास अरवे डेवेनो सीएट तिस्देखट තුන්වැල කන්න ළමයි ඉස්කෝලේ යවන්න තමන්ගේ දේපල විකුණන්න හරි උකස් කරන්න හරි වෙනවා 150කට මොනවා හරි දයක් ඉතුරු කරගෙන හිටියනම් ඉතුරුම වැය කරන්න වෙනවා කෑම ටික කන්න හාල් පොල් ටික ගේන්න බැංකුවේ තිබ්බ සල්ලි ටික ගන්න වෙනවා දැන් ඒක වෙලා කියලානේ මේ වார்த்தාව කියන්නේ ඉතින් දැන් මේ ප්‍රශ්නේ ජනතාවට ඇවිල්ලා තියෙද්දි දේශපාලනය කරන කට්ටිය අඩුම ගානේ ජනතාවට මේ ආණ්ඩුව ජනතාවට මේක සම්බන්ධ කතා කරන්න තියෙන අවස්ථාව හරි දෙනවා දැන් ජනතාවට මේ ගැන තීරණයක් ගන්න තියෙන හොඳ විදිහක් තමයි මැතිවරණයක් එහෙම मेतिवर्ण संबंध मुख तीरने मेतिवर्ण नोपत्ता तीरने की इनकी तम पे पलात्पालन मेतिवरने पलात्पालन मेतिवरने तीयन दिन नियम कर अंतिम व्यवस्था नीति मुखत्ने सालिदुण्य ने कि पदन मीम पलात्पालन मेतिवरने कल दें कौर साधने पलात्पालन मेतिवरने ऊहयान एकालिक सालिने अरकने मेकने लुकता दंगे दें आर्थिक वर्धने आर्थिक गुडगील गुडगील चांदी तीयन पे एव मुकुद दें मेतिवर्ण तीयाण दंगे पार की अरे नूरेली नेशनल लॉ फोरम के संविधान मे रस्वी मेदी रणी विक्रम सिंह मुका रणी विक्रम सिंह क्यू मेतिवरण तिब्बोत काट सीएट पन बलया हमबेन्ने हेमोटम हमबेन्ने ईट वा अड़ बलया कतकोट देशपालन अस्थावरत्यक्नो देशपालन अस्थावरत्याव मे देशपालन अस्थावरत्यावत्ते आर्थिक अर्बुद एन सह मेतिवर्ण तीया वजीर अभे वर्धन रणील की गोलिया मे लंगे या कि जनमत विचारण आगती है जनाधिपति वर्ण विन मुन विहिल तेना जनाधिपति वर्ण अमती है पुलवा जनमत विचारण थी अन्न मुकोद जनाधिपति वर्ण अमती है बल पुलवाणी रनील टेन पुलवा जे आर पवा रनील के मामा जे आर जनमत विचारण दिब्बे महामति वर्ण महामति वर्ण अती है तू जनाधिपति वर्ण अती है जनाधिपति तनिखे पत्करा तेकट मुका जनमत विचारण दंकी किसी मति वर्ण अति अन्े जनाधिपति वर्ण तीयान जनाधिपति वर्ण वेट जनमत विचार नियनो कि वजिराभिवर्तन किया मोन मेतिवर्ण तीयानी मेतिवर्ण तीयनोद प्रसन्न रण तुंग क्यू मेतिवर्ण तीयनोद रणी विक्रम सिंह तमए तीरने कराने कोई मेतिवर्ण खाली तीयन किया ते तम तीरने कराने या कुहमत तीरने कराने या खाऊ आठ बलिया तीर मैंडेट तीन जनवर मत तीन अरे गोटाबे पेनल गया आठ पास व्यवस्था तीन हिलाक पावित राजपक्षला मे बलेट की नापू हादे आने मे राजपक्षला बेल बेरगा नापू के नाने तोकोट या कोहमद याट मुखद तीयन मे ऐतिह मुखद तीन नैतिक हो व्यवस्था मे बल मुखद तीन सदाचार ऐति मे मेतिवर्ण संबंध तीरण गा इव मुकुत्कर मेतिवर्ण पवत्ता हे भाई एवं तरक मे मिनीसु कथा गण पवा नवत्ता बरपतल विधियट मे उत्साह मिंगीन उदाहरण कीट मे प्रश्न मेच्चर मे दरिद्रता वेडवेल मिनीसुन खाण नतिवेल लमाइसको लेना पास मिनीसु पारटन वकील दंड जनता पार्टी नौकेल दो एक नवत्ता तमाय ट्रस्ट विरोधी पनत वगे वगे ना उद्घोषण कर नीति विरोधी करण वेडवर्जन कर आयव हिरेदा पुलवा नीति हदाव करोट तमय अत्यावश्य सेवा खड़ा कपल करना हिरेदा नौकेल अत्यावश्य सेवा लोकोट खड़ा कपल कर मे आंड अध्यापने अत्यावश्य सेवा एक मुलुमन खड़ा कपल कलती सौख्य सेवे अत्यावश्य सेवा वा एक विनाश कलती निष्पृत बेहतूत ने सौख्य कार मंडलात्ने वायद्य उपकरणात्ने तीयन उपकरण वेडकर कैडिचे वहादलत्ने अरे सीटी मेशीन एमआरआई स्कैन मेशीन
මේ ඊට පස්සේ ඔය ලීනි ඇක්සලරේටර් මැෂින්ස් ඒව මොකක්වත් කැඩිච්චේව හදලා නැහැ මාස ගණන් ඒව එක තැන පල් වෙනවා ඒතර කවුද අත්‍යවශ්‍ය සේවා කඩකප්පල් කරලා තියෙන්නේ විදුලිය අත්‍යවශ්‍ය සේවාව ඒතර විදුලි බල මණ්ඩලේ කෑලි 14කට කඩලා ඒව කම්පැනි වලට විකුණලා මුළු විදුලි බලයම විනාශ කරන බලශක්ති ක්ෂේත්‍රයම විනාශ කරන්න යන්නේ කවුද එතකොට මේ නීති ගේන්නේ මොකටද මේ නීති ගේන්නේ ජනතාව පාටන එක බය ගණන් නවත්තන්න පුළුවන් කියලා හිතලා ඒ අතර දැන් ජනතාවට අඩුම ගන්න අපි කියන්නේ ඒ වෙනුවට කතා කරනවා කියලා. දැන් කතා කරන එකත් නවත්තන්න කියලා නෙමේ මේ ගෙනාවේ විකාශන නියාමන කොමිෂන් සභා 50 කටුම්පත්. ඒත් විකාශන නියාමන කොමිෂන් සභා 50 කටුම්පත්ේ තියෙන විදිහට කොමිසමක් හදනවා. ඒ කොමිසමේ ඉන්නවා අමාත්‍යංශ ලේකමුයි. ඒ අමාත්‍යංශ ලේකම්පත් කරන්නේ ජනාධිපතිනේ. ඊට පස්සේ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාලුයි. ඒ යාපත් කරන්නේ ජනාධිපතිනේ. ඒ ජනාධිපති පත් කරන තව 3 දෙනෙකුයි. ඔන්න පස් දෙනෙක් කියන පස් දෙනාම ඕනත් නැ මේක කියන විදිහට පස් දෙනාගෙන් තුන් දෙනෙක් හිටියා නම් ඇති රැස්වීමක් නීතිය අනුකූල වෙයි තීරණයක් ගැනීම සඳහා ඒ තුන් දෙනාගෙන් බහුතරය කියන දෙන්නෙක් හිටියොත් ඇති එන්නේ ජනාධිපති තුන් දෙනෙක් පත් කරන මේ කොමිසමක් තියෙනවා ඒ කොමිසමේ දෙන්නෙක්ට පුළුවන් channel එකක් තහනම් කරන තීරණ ගන්න එහෙම නෙමෙයි පනති තියෙන්නේ ඊට පස්සේ මේක දැන් විවස්සා සභාවෙන් අහලා අර තුන් දෙනා පත් කරනවා කියලා කිව්වට ජනාධිපති ජනාධිපති රෝණ විදිහට වැඩ කරන්නේ නැත්තම් විවස්ථාව සභාවට දැනුම් දීමක් විතරක් කරලා ඕන සමාජිකෙක්ව අස් කරන්න පුළුවන් ජනාධිපති. ඉතින් මේකේ තියෙන විදියට මේ ඔක්කොම දීලා තියෙන විකාශන බලපත්‍ර නැවත හැදුම් කරන්න ඕනේ. ඊට පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද විකාශන බලපත්‍ර අලුතෙන් ඉල්ලන්න ඕනේ. මේ කොමිසමේ දෙන්නෙක්ට එකතු වෙලා මේ යම් channel එකක විකාශන බලපත්‍ර අත්විටුවන්න පුළුවන්. එතකොට මේකේ අර්ථ දක්වලා නැහැ අර්ථ දක්වලා නැති විවෘත පද විශාල ප්‍රමාණයක් තියලා තියෙනවා. හරිද? මේවා ඔක්කොම ඇතුලේ हरी पहली दें मुखद करे प्रश्न मेव करना पुलवा दें मेहता काले गेन हे अन पान मुखक् गेन बेरी उन्ना किसी में देख गेन बेरी उन्ना ते उदाहरण ट्रस्ट विरोधी पान गेनो 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 गेनाल मुखद आंकुम व्यवस्था पाव पट है तो विजयदास राजपक्ष नीति दाण नीति जनाधिपति नीति लोक कथा की वोट अडम का आंकुम व्यवस्था केवल मिनी मेहता गेना हेम पान आंकुम व्यवस्था पट है निकल श्रेष्ठाधिकारी तीरने උදාහරණයක් විදිහට එයා මේ සරම කැහැපට ගහගෙන උස්සගෙන ආපු මේ පුනරුත්ථාපන කාර්යාංශ 50 කෙටුම්පත් පුනරුත්ථාපන කාර්යාංශ 50 කෙටුම්පතේ වගන්ති 92ක් මේ ව්‍යවස්ථාවට පටහැනි කියලා තීරණය කරා ඊට පස්සේ මේ ගෙන ආපු මහ බැංකු 50 කෙටුම්පත් ශ්‍රී ලංකා මහ බැංකු 50 කෙටුම්පත් ඒකේ වගන්ති 43ක් ආණ්ඩුක ව්‍යවස්ථාවට පටහැනි කියලා තීරණය කරා. දැන් අර දූෂණ විරෝධී පනත් කෙටුම්පත් කියලා එකක් ගෙනල්ලා තිනවා. ඒකට ශේෂාධිකරණයට ගියා පාර්ශව ගණනාවක්. වගන්ති 27ක් ව්‍යවස්ථා විරෝධී කියලා අභියෝග කළා තමයි මේ අධිකරණයට ගියේ. දැන් ඒකේ ශේෂාධිකරණ තීන්දුව ඇවිල්ලා තියෙනවා. දැන් අනිද්දාට දාගෙන තියෙනවා. ඒ පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කළා විවාද ගන්න. ඒකදී අපි බලමු ඒ පනත කොයි වගේ එකක්ද කියලා. ඒ අතර තමයි දැන් මේ විකාශන නියාමන කොමිෂන් සභා පනතක් කියලා එකක් උස්සගෙන ඇවිල්ලා තියෙනවා. මුලින් නෑ නෑ කිව්වා දැන් කියනවා හරි හරි අපි තමයි ගෙනාවේ කියලා මේ තියෙන්නේ මේ කොපි කියලා තියෙන මේ એટલે මේක මේක තමයි අර මේ සියලුම විකාශන අධිකාරීන්ට එහෙම යවපු මේ පනත් කෙටුම්පත් એટલે මේ පනත් කෙටුම්පත පිස්සුවක් මොකද 1997 මේ විදිහටම මේ විකාශන නියාමන අධිකාරී පනත කියලා පනතක් ආවා ඒ පනත ආපු වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා මේ පාර්ශ්ව ගණනාව මාධ්‍ය සංවිධානය ඇතුළු අය ඒ ගියාට පස්සේ මේ තියෙන්නේ 1997 දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්න තීන්දුව මේ ශේෂ්ඨාධිකරණය ලබා දුන්න තීන්දුවේ ඒ පනතේ වගන්ති විශාල ප්‍රමාණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා තීන්දුවක් දීලා තියෙනවා. ඒත් ඒ වගන්ති එහෙමම මේ අලුත් පනතේ තියෙනවා. ශේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා තීරණය කරපු වගන්ති පනත් කෙටුම් පතක දාලා ගෙද්දී ඉතින් ගේ නායකයේ අවබෝධය තරම අපිට හිතා ගන්න පුළුවන්. එහෙනම් අඩුම ගානේ 97 මේ වගේ එකක් ගෙනාවා. ඒකට අධිකරණ තීන්දුවක් දුන්නා. අධිකරණ තීන්දුවේදී අපි කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නේ නැහැ කියලා මේගොල්ලෝ. හරිද? නමුත් අඩුම ගානේ මේක දැනගෙන ඉන්නේ ඔන්න පනත් ගේන විදි. ඉතින් මේවා ඇතුලේ හදන්නේ මේ බිය ගැන්වීම කරන්න ඕවා කරන්න හම්බෙන්නේ නැහැ. දැන් කුසගින්න මෝරමින් තියෙන්නේ මේක ඇතුලේ ඔය සෙල්ලම් දාන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි ජනතාවටත් කියනවා මේ වාර්තා සියල්ලෙන් හෙළිදරව් වෙලා තියෙනවා. ඊටාම බරපතල අර්බුදයකට රට ගමන් කරමින් තියෙනවා කියලා. ඒ නිසා මේක ඉස්සරහා මේගොල්ලන්ට පුළුවන් ඔය නිකන් පෙනේ පුප්පනේම විතරයි. පෙනේ පිප්පුවට බය වෙන්න එපා. මේ දෂ්ට කරන්න බෑ. දෂ්ට කරන්න දාලා නැහැ ඒගොල්ලන්ට. ඒ නිසා එක එක ඒව කරන්න හදනවා. දැන් මේ කම්කරු අනපනත් සංශෝධනය කරන්න හදනවා. වන් ලේබර් ලෝ කියලා කතාවක් ගෙනල්ලා තියෙනවා තනි කම්කරු නීතිය කියලා. රටේ තියෙන කම්කරු නීති ගණනාවක් වෙනස් කරලා තනි කම්කරු නීතියක් ගේනවා කියලා තියෙනවා. දැන් මනුෂ්‍ය නානකාරී ඊයේ පෙරේද කිව්ව තනි කම්කරු නීතියක් ගේන්න කියලා IMF එක කියලා නැතිලු. IMF එකක් කියලා නැත්තම් මනුෂ්‍ය නානකාරට කොහොමද බලයක් හම්බෙන්නේ එහෙම එකක් ගේන්නේ.
කවුද එහෙම ආණ්ඩුවට මනුෂ්‍ය නානකාට ආණ්ඩු බලයක් දීලා තියෙනවද කවුරු කවුද ජනතාව එහෙම ඡන්දෙන් පත් කරලා තියෙනවද යා ඒ ඒ සඳහා තේහෙම එකක් නැහැ එයා මේ විපක්ෂ ඉඳලා හොරෙන් පැනුම් මිනිහා विपक्ष प्रसाद अड़मगाने रणिल विक्रमसिंह आईएमएफ मम्मी वकराने मनुष्य की आईएमएफ क्यूतने मम्म मटो सा मेवकरा टोने वकरा सा मे कोई कऊर पुटूलिंग एलियट वकीम जनता मेघोल की आने चंदती अन्याला मेतिवर्ण ती अन्याला मेतिवर्ण वाली पुटूंग एलियट बरी ना पुटूंग एलियट मेतिवर्ण गई हेम एक वर्षक जनता बाले गुंडगा एर वेन उत्तरे अक् एनिसा ये जनता बल गुडनगण के जनता इला हिटिनो मे पीडाव मे प्रश्न मे मे पेन विधिट अवृद्ध पहाटवाड अड़ धरव पास जन वायस धरव विशाल मंदपोषण तत्व गुदुरेमो धरव अंट पास बरी तत्व अति विलातीयन वेडि हिटी अंट रो लिड रोगवली मे अन्न सिद्धवेन तत्वीन इतकोट मेक जीवित मरणा पील प्रश्न मेक इकपत्ति अपे परंपरा वाल जीवित मरण प्रश्न तवत्त की अनागत परंपरा वन पवत्म पील प्रश्न इन सह मेक इसरा निहेंड इन्नप मेक इसरा जनता बलया गोडना नगेसीट इन किल अभी जनता वकी इला हिटनो अभी आंडूट की दिग्न दिगट मे जाति एक सेल्लन ददा एक पना पना के सती सती एक ददा मे बोर नाड़गण नटन लेस्त इन्नप ओम परदन वशक जनता बल भूमि गुडनगण अभी सूदन मिंग इतने प्रश्न एक दर्शक जनता जीवन तत्व सह आर्थिक उदाहरण उद्दमने पहात यान बड़ी अड़ेन बड़ी इंडो प्रधान पटे जनता विशाल वशे दरिद्रेट अद एक पारिभोजन मटम पहात बैठी कैम खाना एक पवा अड़कलाट पास आहार द्रव्य मिलेट पड़ी उद्यम ने बला हेमतीस्ते मेक संयुक्त बला इतर दर्शक वेट मुखद बेला जीवनोपाय मुखद बेला रस्वा मुखद बेला गटे सब आगेट मुखद बेला मुदले आगेट मुखद बेला कैम पिगाने क्वालिटी अगेट मुखद बेला एवं सामनपाति बला उद्यम नैत मेहम मिनीसूट थव थव मे दुर्वल आट पास तव दुपत् आट पास कड़की आट पास उद्यम ने तव अड़े का खाली बड़गण साली कुमार उद्यम ने अड़े रुपये आगे मेका मेघोलो कुतिम रुपये आगे इलगी आकी पेन्न ये पेन्नती अपने सके अतीनो औषध सह वैद्य उपकरण के पेन्न एक डोलर टे अनेक नाला मुखद विशाल औषध हिंगे औषध हिंगे इन मेरा रुपये उड़ता रुपये उड़ते अभी पोलवे अड़हाय के अटटे जनता अड़हाय के अटट दाला रुपये उड़ाने रुपये रुपये उड़ते रुपये मेह मेहनत आए बैठी आए रुपये बैठला मे स्थावर का स्थावर रुपये तीन डोलर टे सापे मट मेक मेहम मेहम धरागण बेहद पहले आर्थिक विशाल अस्थावर सह पुरोकथने की आकार अर्बुदकारी तत्व अद रुपये अद डोलर सापेक्ष रुपये मेचर बोर उड़पन पूर्व मध्य संदर्शन दूर्व नम आर्थिक विद्या अवगोदीन दो मे मेट मेट मुदले आगे उच्चावचने वीम मेतन बरपदल मेतन लुक परासे उच्चावचने वीम के विशाल अर्बुदेक प्रतिफल सह इदिमट निमित लुक अर्बुदेक इनसा मेकट सतु भयवेन इन सह आंडू दें अभी सतुकान नमुते सतुन इलाव आर्थिक प्रयात्म संबंध दीयुत वर्गे दशिल राजपक्ष महताबिनेट दूर मेमने राजपक्ष गहल पड़न जनता मई मसे नमविनीद महिंद राजपक्ष जूनी मसे नमविनीद बसी राजपक्ष जूनी मसे नमविनीद गोटाबे राजपक्ष राजपक्ष पौलम जनता इलवलती इतकोटे एप राजपक्ष जनता तमंट हिरे अन्नत बेरे गिदर गिहन बेरे हिरे अन्नत हनी बेरे हेब दनी लोई राजपक्ष यम प्रतिरोध जनित ये प्रतिरोधे एक विधि अर्थम राजपक्षलागे खंडाय अमति दूर दिने मे खबादी
මේ අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ අපේ රටේ තියෙන ප්‍රශ්නේ අලුතෙන් ඇමතිවරු නැති එක නෙමෙයි. අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි රෝහල්වල වෛද්‍යවරු නැති එක. හෙද හෙදියෝ නැති එක. අර තාක්ෂණික කාර්ය මණ්ඩල නැති එක. අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි පාසල්වල ගුරුවරු නැති එක. මේ අපේ ඉන්න අසබඩ මේ දෙහිවල තියෙන ප්‍රසිද්ධ පාසලක 7 8 9 10 11 පන්ති හැම එකකම ගණිතය උගන්වපු ගුරුවරු ටික විදේශගත වෙලා දැන් මේ ළමයි කාටවත් ගණිතය උගන්වන්න විදියක් නැති වෙයි. මට ළමෙක් හම්බුණා ඒ පාසලේ අපරදිග සංගීතය කරමින් හිටපු දරුවා අපරදිග සංගීතය උගන්වපු ගුරුවරිය රටහැර යාම නිසා දැන් නැටුම් විෂය කරන්න කිව්වා. ඒ වගේ තත්ත්වයක් පාසල්වල තිබ්බ විශ්වවිද්‍යාල ආචාර්යවරු විශාල හිඟයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු 6300 ක පමණ හිඟයක් සයිතෝ මේ යන්නේ. ගෙවිච්ච මාස 3-4 ඇතුළේ විශ්වවිද්‍යාල ආචාර්යවරු 500ක් රටහැර ගිහින්. මේ කාසිය අපි ඇමතිවරු මැදිද කියලා නෙමෙයි කතා කළ යුතු තියෙන. හැබැයි මේකේ උනන්දු වී යුතු කාරණයක් තියෙනවා. රනිල් සහ රාජපක්ෂලා අතර ප්‍රතිවිරෝධය කොහොමද වුනේ විසඳගන්නේ කියලා. ඉතින් ඇත්තටම ජනතාවගේ පැත්තෙන් ගත්තොත් නම් අපිට කියන්න තියෙන්නේ ඔය බැසිල්ලායි රනිල්ලායි ඔක්කොම ලෙලවල දාන්න ඕනේ. ඒකේ ඒකේ කාටවත් කාටද යන තිකක් හම්බෙන්නේ වගේවට වඩා අපේ උනන්දු තියෙන්නේ මේ කුමන්ත්‍රණකාරී ලෙස දියවස්ථාවේ තියෙන හිල් භාවිතා කරමින් බලය රැඳී සිටින රනිල් රාජපක්ෂ යුන්ටාවම බලවහරින්නේ කොහොමද කියන තමයි අවධානය යොමු යුතු තියෙන්නේ. ඒ කියන්නේ ඒක අහන්න හේතුව දැන් ඔබතුමාලාගේ සිස්ටම් චේන්ජ් එක තේරුමක් නැහැ වගේ දැන් ඒ කියන්නේ ජනාධිපතිවරයා කියලා තියෙන්නේ ඉතින් කරන්න බැරි ඉතින් කරන්න දෙයක් නැති කමර දෙනවා කියලා බැසිල් මහත්තයාගේ ඉල්ලීම අනුව සිස්ටම් චේන්ජ් එක ඕකද ඒක ඔව් මෙහෙමයි මෙතන ගියේ යුද්ධයක් වගේ එකක් නේ ඒ යුද්ධෙදී නැවත රාජපක්ෂලා යම් බලය තහවුරු කරගෙන ඉන්නක් කරා දේවස්ථා පාවිච්චි කරලා ඒ ජනතාවගේ ඒ මොහොතේ ජනතාවගේ ඉල්ලීම තිබුණේ රාජපක්ෂලා ගෙදර යා යුතුයි කියන මට්ටමේ එතනින් එහා දේශපාලන මට්ටමකට අරගලයේ එසවුන්නේ අරගලයේ එසවුන්නේ නැත්තේ ඒක තමයි ඒ මොහොතේ තිබුණු දේශපාලන අවබෝධයේ ප්‍රමාණය. හැබැයි දැන් මේ ඇති වෙන සිද්ධියක ජනතාව ඊට වඩා වැඩි දේශපාලන අවබෝධයකින් තෙමින් තියෙනවා. රාජ්‍ය කියන එක වැඩ කරන්නේ කොහොමද? ව්‍යවස්ථාව වැඩ කරන්නේ කොහොමද? පාර්ලිමේන්තුව වැඩ කරන්නේ කොහොමද? ඒ ඔක්කොම සම්බන්ධ ජනතාව අවබෝධයකින් තෙමින් ඉන්නවා. ඉතින් මේක සියවස් ගානක් තිස්සේ අමාරුවෙන් උගන්වන්න තිබ්බ එකක් අවුරුද්දක වගේ කාලයක් ඇතුළේ ඉගෙනගෙන තියෙනවා අපි සමාජයක් විදිහට. ඒ නිසා අපි නම් මේ ගැන සුභවාදී වෙන්නේ. ඒ නිසා ජනතාවගේ ඊළඟ ඉදිරිපත් වීම සමග ඔය කාටත් ඇඩ්‍රස් නැති වෙනවා. ඒක නිසා මේ අපිට කලබල වෙන්නේ නැහැ. තත්ත්වයන් මෝරමින් තියෙන්නේ මේ තත්ත්වයන් දිහා අපි නිරීක්ෂණය කරමින් ඉන්නවා සහ ඒකට අපි මැදිහත් වෙන්නේ. සමාජ ජන බලවේගන 30ක් කාණ්ඩවල එකතු වෙනවා කියලා දැන් කතාවක් යනවා. මොකද්ද මේ වෘතුමාලාට ආරාධනාවක් ලැබුණොත් එහෙම යනවද මොකද කරන්නේ? මේ දැන් විපක්ෂයෙන් ආණ්ඩුවට කට්ටිය එකතු වෙනවා කියන එක දැන් මේ කාලයක් තිස්සේ කී කී ඉන්නවද? හැමදාම අහුවොත් කියන්නේ මේ රනිල් එක්ක ඉන්න අර පක්ෂයේ ඇච්චරක් කීම මේ පක්ෂයේ මෙච්චරක් කීම කියන අන්තිමට ආපු ගෙනින් නැහැ. අර හරිනුයි මිනිස්සු විතරක් ඇවිල්ලා දැන් ඔය පච වේලා ඉන්නව කර කියා ගන්න දෙයක් නැතුව ඒරින කවුරුත්තා වෙන ඉතින් විපක්ෂයෙන් අපි හිතන්නවා කාට හරි මොනවා හරි තමන්ගේ දේශපාලන අනාගතය ගැන තමන්ට මොනවා හරි මේ රටේ දේශපාලනය කරන්න ඕන කියලා අදහසක් තියෙනවා නම් තව දුරටත් මේ වගේ මේ විනාශ වෙච්ච ජනතා විරෝධයට ලක් වෙච්ච අප්‍රසන්න ආණ්ඩුවකට කර ගහන එකක් නැහැ කියලා විපක්ෂයයි ඉතින් කවුරු හරි යනවා නම් ඒක ඒගොල්ලන්ගේ වැඩක් ඒගොල්ලෝ සම්බන්ධ ජනතාව ඉදිරියට නැගයි ඊට පස්සේ